බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුර උන්වහන්සේගේ බුද්ධ අදිිෂ්ඨාන මත බුදුරජාණන් වහන්සේලාගේ සර්වච්ඥ දාතුන් වහන්සේලා බිඳියන ආකාරය ඒ සර්වච්ඥ්‍ය දාතුන් වහන්සේලා ඒ බුද්ධ අධිෂ්ඨානය මත ලෝකයේ පවතින ආකාරයත් දහතු පරිනිර්වාණයත් ගැන අදාපි මේ ධර්මදේශනාවිදිී කරුුණ්ටිකක් සාකච්ඡා කරනවා. පංහතුනේ හැම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරනිවන් පැවට පස්සේ. උන්වහන්සේලාගේ සර්වච්ඥ දාත් උන්වහන්සේලා විසිරී බිඳී දෙව්මිනිසුන්ගේ වන්දනාමාන ලබමින් බොහෝ කාලයක් පැවතිලා චෛත්‍ය ගණනාවක් ලෝක ඉදි වෙලා. දාතු පරනිර්වාණය ඒ සියලුම දහත් උන්වහන්සේලා එකතු වෙලා සිදුවෙන්නේෙ නෑ. ඒ ඒ බුදුරජාණන් වහන්සේලා පිරනිවන් පානන්න පෙර. කරන ය අධිෂ්ඨානයක් ඇත්ද. ඒ බුද්ධ අධිෂ්ඨානය මතයි සර්වචඥ දාතුන් වහන්සේලා විසිරීම හෝ එකට කැටිව පැවතීම සිදුවන්. මේ මහා බද්්‍ර කල්පය අපි දන්නවා කකු සඳකෝනාගමන කාශ්‍යප ගෞතම නමින් බුදුරජාණන් වහන්සේලා හතර නමක් මේ වෙනකොට ලෝකයේ පහළ වුණ. මේ මහා බද්්‍රකල්පයේ පහළවෙච්ච පලවෙනිීම බුදුරජාණන් වහන්සේ. කකු සඳ බුදුරජාණන් වහන්සේ. හන්සගේ සම්බුදු කෘත්තිය අවසන් කරලා එදා පිරනිවන් පාන වෙලාවේ සර්වච්ඥ දාතුන් වහන්සේලා විසිරෙන්න්න අධිෂ්ඨානයක් කළේ නෑ. එනිසා කකුසඳ බුදුරජාණන් වහන්සේ පිරනිවන් පෑවට පස්සෙත් උන්වහන්සේගේ ශ්‍රීදේහයත් ආදාහනය කරේ සක්විති රජ කෙනෙක්ගේ සරීරයක් ආදාහනය කරන පරිදිමයි. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීදේහයත් සිනිදු කපපුලුම් පටල පන්සීයකින් සිනිදු සලු පන්සීයකින් ඔතලා ප්‍රන් දෙනක බා සඳුංචිතකයක් තුළ තැම්පත් කරලා ආදාහනය කිරීම සිදුකරා. නමුත් කකු සඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහෙ ආදාහනයෙන් පසුව ට්‍රන් දෙෙන විවර කරද්දී, ඒ සිනිදු සලු අතර පළවෙනිට මොත්තපු සිනිදු සළුවත් පන්සීවෙනිට ඔතන සිනිදු සලුවත් දැවිලා පිලිස්සෙන්නේ නැතුව. ඒ සලු දෙකා අතරේ තමයි සර්වච්ඥ ධාතුන් වහන්සේලා පිහිටන්න. පිහතුනි හරීමම පුදුමයි මේ විස්තර ගැන ධර්මයේ සඳහන් වෙන ආකාරය අලුවත් දැලිවත් වෙන කිසිම දෙයක්කත් නැතුව. ඒ සලු දෙකාතරයේ ශ්‍රීදේහෙ ආදාහනයෙන් පසුව සර්වච්ඥ ධාතුන් වහන්සේලා පමණයි රන්දිනේ ඉතුර වෙන්නේ ආදාහනයෙන් පස්සේ. කකුසඳ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. ඒ ශ්‍රී දේහෙ ආදාාහනය කරළ අවසන් වෙලා. රන්දින විවර් කරලා බලද්දේ. සර්වජ්ඥ දහතුන් වහන්සේලා සියල් අස්තිධාතු සියල්ල එකට කැටිවෙලා එකට රන් කුට්ටියයක් වගේ රන් කැටියක් වගේ එකට කැටිව පැවතුනා. ඒ නිසා එදා කක්ුසඳ බුදුරජාණන් වහන්සේගේ සර්වජඥ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා එකම චෛත්‍යයි මේ ලෝකීදි කරන්න පුළුවන්කම ලැබුණි. ඒ නිසා කකුසඳ බුදුරජාණන් වහන්සේ වෙනෙන්? උන්න්නහන්සේගේ සාරීරික දහත තැන්පත් කරලා එකම චෛත්‍යයක් ලෝක ඉදි කරලා දෙව්මිනිසුන් වන්දනාමාන කර. නමුත් කෝනාගමන බුදුරජාණන් වහන්සේ මේ මහා බඩ්ඩ කල්පයේ පහළ වෙච්ච දෙවනි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පිරනිවන් පාන්න පෙර අදිිෂ්ඨානයක් කරා උන්වහන්සේගේ සාරීරික දහත උන්වහන්සේලා මේ මේ විදිහට විසිරේවාකය. අන්නේ අධිෂ්ඨානය මත උන්වහන්සේගේ ශ්‍රීදේහෙ ආදාාහනයෙන් පසුව. න්දන විවර කරලා බලද්දී ඒ බුද්ධ අධිෂ්ඨානය මත උන්වහන්සේගේ සාරීරික දහතුන් වහන්සේලා බිඳිලා විසිරිලා පැවතුනා. ඒ නිසාඒ විසිරුණු දහතුන් වහන්සේලා බොහෝ පිරිස් බෙදා හදාගෙන තම තමන්ගේ ප්‍රදේශවල චෛත්‍ය හදලා වන්දනාමාන කරන්නටේ දනාා. හැබැයි මහා බද්්‍රකල්පයේ තුන් වෙනුව පහළ වී වදාල කාශ්‍යප බුදුරජාණන් වහන්සේත්. සරවචඥ දහතුන් වහන්සේලා විසිරන්න අධිෂ්ඨානයක් කරලා නෑ. ඒ නිසා කාශප බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව සර්වචඥ දාතුන් වහන්සේ ලසියල්ල එක කැටියට රන් කැටියක්සේ. පැවතිච්ච නිසා එකම චෛත්‍යයි උන්හන්සේගේ දහතු තැන්පත් කරලා ලෝක ඉදි කරන්න පුළුවන්කම ලැබුත්. නමුත් පංවතුනී ඔබත් මත් සරණගිය බුදුරජාණන් වහන්සේ, ෞතම බුදුරජාණන් වහන්සේ. එදා උන්හන්සේ පිරිනිවන් පාන්න මොහොතකට පෙර. ලෝකයේ දිහා විමසල බැලුවා ගෞත්තම බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙනකොට මේ මිනිස් ලෝකයේ ආවිශෂ අවුරුදු එකසී විස්සක් වගේ අඩුම ආවිෂක් පැවතිච්ච කාලයක් ලෝකයේ. තම අනාගතයේ බොහෝ පිරිසක් උපදිනවා මේ ලෝකයේ සද්ධහවන්ත අය පින් ඇති අයි. ඒ අයට බුදුරජාණන් වහන්සේගේ ඒ සාරීරිික දහතුන් වහන්සේලා ගැන හිත පහදවාගේ. වැඳම් පිදුම් කරලා. අප්‍රමාණ පින්දහම් රැස්කරගෙන තමන්ගේ ජීවිතයේ සුගතිකාමී කරගන්න ධර්මාවවබෝධයට අවශ්‍ය වෙන විදිහට පින්දහම් රැස්කරගන්නත්. මේ පිරිසට උපකාරවෙන් ආකාරයට බුදුරජාණන් වහන්සේ අනාගතය දෙෙස බලලා. උන්වහන්සේ පිරිනිවන් පාන්න පෙර මල රජිදරුවන්ගේ උපවර්ථන සාලවනෝ දධ්‍යානේ දේදා. අධිෂ්ායක්ළ උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව සාරීරික දහතුන් වහන්සේලා මේ මේ ආකාරයට විසිරේවාකල අධිෂ්ඨානයක් කළ. පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ අධිෂ්ඨානය මතයි සර්වච්ඥ දාතුන් වහන්සේලා එදා බිඳිලා විසිරිලාගේ. උන්වහන්සේගේ ශ්‍රී දේහෙ ආදාහනය කරපු ආකාරය ගැන දීග නිකායි මහා පරිනිිභාන සූත්‍රය ඒවගේ පරිනිි භාන සූත්‍ර අට්ටකතාව ධාතු වින් දහතු කතා මේ වගේ කතා ගණනාවක ධාතුන් වහන්සේ ලාගැන විස්තර ඇතුළත් මේ ග්‍රන්ථ කීපේකම තාම විස්තර ඇතුූ සඳහන් වෙලා තියෙන. මේ අතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීදේහය, ආදාහනයෙන් පසුව දැ කොහොමද කටයුතු කරන්නේ කියලා එදා ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන් පෙරයි උන්හන්සේගේ විමසන් ස්වාමයණී භාග්‍යතුන් වහන්ස හතාගතයන් වහන්සේ පිරිනිවන් පෑව පස්සේ. ශ්‍රී දේ සම්බන්ධෙන් අපි කටයිතු කරන්න ඕනෙ කොහොමද. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද එකට ඔබ කලබල වෙන්න පා. තතාගතයන් වහන්සේ ගැන පැහැදිච්ච රාජ රාජ මහාමාත්‍යවරු ඉන්නවා. අන්නේ අය සක්විති රජකිෙනෙක්ගේ සරීරයක් ආදාහනය කරන පරිදි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය සිනිදු කපපුලුම් පටල පන්සීකින්. සිිනිදු සලු පන්සීකින් ඔතලා රන් දෙනක බහා සඳුංචිතකයක් තුළ තැන්පත් කරලා ආදාහනය කිරීම සිදු කරනවා. අන්නේ ආකාරයට තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිිවන් පෑවට පස්සේ, ශ්‍රී දේහෙ ආදාහනය කරන්න කටුතු සූදානන් කරේ. දවස් හතත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිරිනිවන් පෑමෙන් පසුව මහජන ප්‍රදර්ශනය පිණිස තැබුව. පිංහතුනී සාමාන්‍යෙන් අපි දකිනවාපි දන්න දේ තමයි. කෙනෙක් මරණයට පත් වෙලා දවස් දෙකතුනේ යනකට මේ ශරීරයේ ඉදිමිලා නිල්වෙලා කුණුවෙන්න පටන්ගන්න. සැරව ගලනො ඕජස් වැගරෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිමන් පාලා දින හතක් යනතෙක් තුන් වහන්සගේ අධිෂ්ඨානය මත ඒශ්‍රී දේහේ කුණුවීමක් දුගද හැමීමක් කිසිම දෙයක් සිදුවනේ නෑ. බුදුරජාණන් වහන්සේ පිරනිවන් පා වදාල ආකාරයටම දින හතක් යනතෙක්. කිසිීම වෙනසක් වෙනස්වීමක් නැතුව ඒ ශ්‍රී දේහය මහජනතාවට දැකගන්න වැදුම් පිදුම් කර අවස්ථාව ලැබුණ. දින හතකට පසුව තමයි ඒ ශ්‍රී දේහය මුලිම් අලුතිම් සකස්කරගත්ත සිනිදු සලුවකින් එතුව එක් වරක්. ඊට උඩින් අලුතින් පොලාගත් සිනිදු කපුපුළුම් පටලයක් එතුව. ආයෙමත් සිනිදු සලුවක් කපු පුළුම් පටලයක්. මේ විදිට සිනිදු සලුවලින් පන්සිය වතාවකුත් කපුපුලුම් පටලවලින් පන්සිය වතාවකුත්. ශ්‍රීදේහයේ ඔතල රන් මේ ශ්‍රීදේහයේ තැන්පත් කර. මේ රන් දෙනේ සිදුරු කීපයක් තැන්තැංගොල පිහිටල තියෙනවා මේ රන් දෙන පිටින්මයි සඳුංචිතකයක් තුළ තැන්පත් කරලා මේ සඳුංචිතකේට තමයි ගිනි අවුලුවන්. දැන් අපි සාමාන්‍ය ලෝකෙ අපි දකිින්මයි කුස්වාමින්න් වන්සේ නමක් අපවත් වුණ හම හරි. සාමාන්‍යෙන් දේහයක් ශරීරයක් ආදාහනය කරනකොට ඒ ශරීරයේ තැන්පත් කරලා තියෙන මිනි පෙට්ටියත් එක්කම පිලිසි අයනවා. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රීදේහය තැම්පත් කරන ඒ රන් දෙන පිලිස්සෙ නනෑ. ඒ රන් දෙන සඳුන් චිතකයක් තුළ තැන්පත් කරලා. සඳුන් චිතකට ගිනි අවුලෝනකට ඒ චිතකයේ ගිනි දැල්. අර හන්දිනයේ සිදුරු ඇතුලෙන් ගිහිල්ලා. ඒ ශ්‍රී දේහේ ඔත්තලතියෙන කපුපුලුම් පටල සිනිදු සලු ගින්නෙන් පිලිස් එෙනකොට ඒ ගිනි දැල්තුලින් තමයි ශ්‍රීදේහයේ සම්මස් නහර පිලිස්සිලා ඒ දේහෙ ආදාහනය වීම සිදුවෙන්. ඔන්නඔය ආකාරයටයි? එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීදේහෙ ආදාහනය කරන්න කටයුතු සූදානක් කරේ. එදා මල්ල හජදරුව හතරදිනෙක් යොදාගත්තා. මේ අය? ඉතාමත් පිරිසිදු ආකාරයට සුදු වශ්‍රවලින් සැරසිලා ජටාවල් බැඳලා සඳුන් වතුර ගල්වගෙන පිරිසිදු භහවිට පත්වෙලා හතර දෙනෙක් හතර පැත්තෙන් ඉඳගෙන ශ්‍රී දේහයට ගිනිදල්වන සූදානං වුණා. නමුත් ගිනිදැල් ඒ ගිනි දල්වන් හදනවල් සමගම නිවීගිය. ඊළඟට මල්ල රජදරුවන් අට දෙනෙක්ක යොදාගෙන මේ දේහේට ගිනි දල්වන්න සූදානං වෙන කොට චිතකට ඒත් නිවීගිය. දසේ දෙනෙක් යොදාගෙන උත්සහ කර. ඒ වතාාවත් නිවීගිය. අවසානි මල් රජදරුවන්ට කල්පනා වුණනාා මොකක් හෝ මෙතන යම්කිසි දෙයක් තිබිය යුතුයි. එතන හිටියත් දිවැස්ලාබී අතර අගතැම්පත්. අනුරුද්ධ මහරහතන් වහන්සේ උන්වහන්සගේ විමසන ස්වාමීනය ඇයි මේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ තැන්පත් මේ චිතකයට ගිනි අවුලුුවන්න බැරි. උන්නහසේ දිවැසිම් බැලුවවා මොකක්ද මේකට හේතුව. රජ දරුවන දෙවියන්ගේ අදහස වෙන එකක්. මොකද්ද දෙවියන්ගේද. දෙවියන්ගේ අදහස තමයිකිවා ඈතතියා මහාකාශප මහරහත්තන් වහන්සේ වැඩම කරනවා. හන් වහන්සේට දැනගන්න ලැබිලතින්නේෙ පසවායි බුදුරජාණන් වහන්සේ පිරිිනිවන් පැෑව කියලා. ඒ වෙනකට උන් වහන්ස පිපලී ගහේ රජගහනුවර වැඩසිටී. තමන් ශිශ්‍ය භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගෙන මහා කාශ්‍යප මහරහත්තන් වහන්සේ ඈතතියා වැඩම කරනවා. ේ බුදුරජාණන් වහන්සේ ගි ශ්‍රී දේහයට ආදාහනය කරන්න කලින් මට උන්වහන්සේගේ සිරිපතුල්ල යුගල නලතියල වැඳගන්න වදනා කරගන්න ලැබෙනවනම් කොයි තරන් දෙයක් ද අන්නේ වැනි සිතුඉල්ලකෙන් මහාකාශ්‍යප මහරහත්තන් වහන්සේ වැඩම කරනවා උන්හන්සේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ සිරි පතුල් යුගල වන්දනා කරගන්නත්තෙක් මේ චිතකේට ගිනි නොදැල්වේවා කියලා දෙවියන් ඉඩ දෙල්න්න නෑකිව. ඒ වෙලා සියලු දෙනාම බලාගෙන හිටියා මහා කාශ්‍යව මහරහත්තන් වහන්සේ දැන් වැඩම කරවි, දැන් වැඩම කරාව කියලා. ඇතිංඋන් වහන්සේ තමන්ගි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරලා සිවුරේකාන්ස කරගෙන චිත්තකය ළඟට පැමිණිලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් ඒ සඳුන් දරවලින් සකස්කරපු චිතකය වටා තුන් වතාවක් බුදුගුණ කියමින් දකුණු වැලයෙන් වන්දනා කරන්නට ය දනාා. වන්දනා කරලා සම්බුදු සිරිපතුල් පිහිටි චිතකේ ඒ තැන උණහන්සේ ධනතියාගෙන්. වන්දනා කරලා චිතකේට නලල තියලා අධිෂ්ඨානයක් කරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය සිනිදු කපහොළුම් පටල පන්සීයකි. සිිනිදු සලු පන්සීයකින් ඔතල රන් දෙනක් තුළ බා මේ චිතකේ තැන්පත් කරලා තියනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල්ලු කළ සඳුන් චිතකෙන් එලියට පැමිණිලා රන් දෙනත් ඒ කපපුළුම් පටලසිඳදු සල්ු විවර කරගෙන. එලියට පැමිණිලා මගේ නලල මත පිහිටාවා කෙළ අධිෂ්ඨානයක් කර. හරීම පුදුමයි ඒ උන්වහන්සේගේ අධිෂ්ඨානයක්ත් සමග බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල්ලියු කල මහාකාශිව මහරහත්තන් වහන්සේගේ නලල මත පිහිටියා. ඉක ලියට පැමිනිලා ඒ වෙලාවි සියලු දෙනාටම හරිම පුදුම සහගත සිදුවීමක් වුුණා හැම දෙනාම බොහෝම සද්ධහාාවෙන් ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙස වන්දනා කරන්නටේ දන මහාකාශිව මහරහත්තන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල්ලියු ගල නලල මත තබාගෙන වන්දනා කරලා උන්වහන්සේ නල ඉවතට ගන්නවාල්ත් සමගම කිසිම සෙලවීමක් නැතුව චිතකේ තුළ පෙර තිබූ පරිදිම සිනිදුු සලු කපකුලුම් පටල රන් දෙෙන ඒ ආකාරීම පිහිටලා ඒ ශ්‍රී දේහේ සිෙරිපතුල් පිහිටපු ආකාරේයටම සකස් වෙනවත් සමගම චිතකේට ගිනිි ඇවිලෙන්න්න පටන්ගත්තා. පංහතුනේ එතන හිටපු කිසිම කෙනෙක්. මල රජදරුවන්වත් වෙන කිසිම කෙනෙක්වත් චිතකේට ගිනි දැල්ුවෙන. දර්මයේ සදහන් වෙන්නේ දේවානු භාවයෙන් ගිනිය ඇවිලුනාාකෙල්. මේ විදිහට මේ සඳුන් දර ගින්නෙන් වෙලිලා යන්නොකොට. ඒ ගිනිදැල්වලින් අර රන්දිනේ තිබිච්ච සිනිදු කපුපුළුම් පටල සිනිදු සලු පිලිස්හිලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ සම්මස් නහරආදී මේ කොටස් ආදාහනයවීම සිදුවුණා. මේ විදිහට ශ්‍රී දේහේ ආදාහනයේ වෙලා අවසන් වෙනකොට හරීම පුදුම සහගත විදිහට වලාහක දේවතාවරු එතනට පමණක් වැසි ඇද හැලෙන්න්නට සැලැස්වා. චිතගේ ගිනි දැල් නිවියන් ආකාරයට වැසි ඇද හැලෙනවත් සමගම අවට සල්ගස්වල අතු චිතකයේ දෙසට නැමිලා පොළොවෙෙන් උරාගත්ත ජලදහරාවන් ඒ සල්ගස්වල් අතුවලින් චිතකට විහිදුුණම්. ඒ විතරක් නෙමේ මල් රජදරුවන් නොයෙක් සුවඳ පැංවර්ග සකස් කරලා මේ චිතකට ඉහින්නට සකස් කරා. එදවන මේ කරුණු මත, ුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ අර ගිනිදැල් නිවිලා ඒ ආදාහනයවීමෙන් පස්සුව ගින්න නිවී යනවත් සමගම බොහෝ දෙනෙක් උන්වහන්සේගේ සාරීරික දාතුන් වහන්සේලා ඉල්ලගෙන මේ කුසිනාරා නගරේ වටා පැමිණිලා හිටියත් ඒ අතර ප්‍රධානත්වය ගත්තේ අජාසත්ත රජතුමා අජාසත්ව රජතුමා කියන්නේ පෘතජ්ජන කෙනෙක් හැටියට හිටියත් බොහෝම සද්ධවන්ත කෙනෙක් රජාසත්ත රජතුමා පාපමිට්්‍ර සේවනයේ නිසා ආනන්තර යකුසලයක් කරගත්ත කෙනෙ. පස්සේ බුදුරජාණන් වහන්සේෝ මුණ ගැහිලා තමන්ගෙන් වෙච්ච අකුසලි ඒ ප්‍රමාදය නිසා මානසිකව ඇතිවෙච්ච පීඩාව නිසා නිතර නිතර බුදුරජාණන් වහන්සේයෝ දකින්න වැඩම කර. පැමිනිලා බුදුරජාණන් වහන්සයෝ දකින්න පැමිණිලා නිතර නිතර ධර්ම සාකච්ඡාවල ධර්ම සංවාදවල යදුනාා. එක අවස්ථාවක් ගැන සංගෘ්‍ර නිකාව සඳහන් වෙනවා. ජ සත්ත රජතමාහා බුදුරජාණන් වහන්සේ මුණගැහිලා තමන්ට තියනමී ධර්ම ගැටල්ලු ධර්මී ගැන ගැඹුරු සංවාදයක් සාකච්ඡාවකේ දෙනවා. මේ සාකච්ඡාව අවසන් වෙනකුට රජතුමා බුදුරජාණන් වහන්සේට සීපත්කන ස්වාමීනී භාගතුන් ොහස මට රාජකාරි වගයක් පැවරරිලා තියනවා. මන්දැන් යා යුතුයි වන්දනා කරලා නැකිටලා අද්දී බුදුරජාණන් වහස යානන්දහාමුතුරට පෙෙනෙන වානන්දය. මේ අජාසත්ත රජතුමා පාපමිට්ට සේවනය නිසා. ආනන්තරි අකුසලයක් නොකරා නම් මෙතනෙ නැකෙටින් ස් සෝවාන් පලේට පත් වෙලා කියලා. පංහතුනි ධර්මය අවබෝධ කරන්න තිබ්බ පින ඒකුසලේ අර ආනන්තරි අකුසලයක් එක්ක වැහිලගිය. නමුත් අජාසත්ව රජතුමා පෘතජ්ජන කෙනෙක් හැටියට හිටියත්. පුදුමාකාර සද්ධාවකින් බුදුරජාණන් වහන්සේ ගැන පුදුම සද්ධාවකින් කටයුතු කර. ඒ නිසාම රාජකී වෛද්‍යවරුන්ට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාකෙන පණවිඩේ පවා. අජාසත්ත රජතුමාට දැනුන් දෙන්න සිදුවනේ බේත් ඔරු කීපයක බස්සලා. එදකට මේ විදියට තමයි ජාසත්ත රජතුමාට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාප පණවිඩේ දැනුන්දුන්න. අන්තිමට රජතුමා කීප වතාවක්ම සිහිසුන්නුනම්. වේල් වනාරාමයට ගිහින් බුදුරජාණන් වහන්සේ වැඩසිටිය තැන. නලල තියාගෙන පොළොව ඇතිරිලා හඬා වැලපෙන්නටන් ගත්තා අනේ බුදුරජාණන් වහන්සේ මට මෙන්න මෙතනදි මේ විදිහි ධර්මයක් දේශනා කරා. මෙතනදි මේ විදියේ දහම් පාටයක් මට දේශනා කරා නේද. මේ විදිහෙට හඬලා දුක්වෙලා වැලපිලා අධිෂ්ඨානයක් ඇති කර ගත්තා දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. දැම්මං ඇඩුව වැලපුනා කියලා බුදුරජාණන් වහන්සේව ට ලැබදි නෑ. නමුත් උන්වහන්සේගේ සාරීරික දහතුන් වහන්සේලාගෙන් භාගයක් මයිතිවෙන්න ඕනෙ මටයි. මම ඒ සාරීරික දහතුන් වහන්සේලා ඉල්ලගෙන. මගේ නගරට මගේ රාජ්‍යයට මේ රජගහනුවරට පැමිණිලා මේ නගරේ වටා චෛත්‍යයේඉදි කරලා. ඒ ධාතුන් වහන්සේලා වෙනුවෙන් අප්‍රමාන පුද පූජාවන් පවත්වනවා. ධාතුන් වහන්සේලා දුන්නේ නැත්නම්මං යුද්ධයක් කරලාහරි ලබාගන්න තමන්ගි සේනාවත් සංවිධානය කරගෙන. ගසිනාරාව කරා පිටත් වෙලාගයා. ගිහින් නගරේයට ආසන්නේ කඳවරක්ලාගෙන පණවිඩකරුවන් ඇරයා සර්වච්ඥ්‍ය දහතුන් වහන්සේලාගෙන් භාගයක්ම මට ලබා දෙන්න කියලා. මේ විදියට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියෙන ආරං්චියයට විශාලා මහනුවර ලිච්චවී රජ දරුවනුත් දහතුන් වහන්සේලා ඉල්ලගෙන පැමිණිය. ඒවගේම කිම්ඹුල්ල අත්තුවර සාතක්‍යවන්සිකයන් කල්පනා කර බුදුරජාණන් වහන්සේ අපේ කෙනෙක්. අපේ ලේ ඥාතිය. අපේවන්සි ඒනිසා ධාතුන් වහන්සේලාගෙන් භාගයක් මයිතිවෙන් නොනේ සාක්ක්‍යවන්සිකයන්ට. සාක්‍යවන්සිකයොත් සේනාවරගෙන පිටත් වෙලා කොසිනාරාව නගරයේ අවට කඳවුරුලාගෙන් පණවිඩකරුවන් ඇරයා ධාතුන් වහන්සේලාගෙන් භාගයක්ම තමන් අවශ්‍යයි කියලා. පින්හතුනි ඔය විදිහට අල්ලකප්ප කියන නුවර බුලීකෙන රජදරුවන් රාමගාම නගරේ කෝලය රජදරුවන්. ේතදීප නගරේ හිටපු බ්‍රාක්්මණ පිරිස පාවානුවර මල්ල රජදරුවන්. එතකොට මේ වගේ නොඒ ක්‍රරාජකීය පිරිස්ස. ඇවිදින් බුදුරජාණන් වහන්සේගේ සර්වච්ඥ දාතුන් වහන්සේලා හැමෝම ඉල්ලන්න පටන්ගත්ති භාගයක්. නමුත් කිසිම විදිහකින් ධාතුන් වහන්සේලා දෙන්න මල් රජදරුවන් කැමැති වුණේ නෑ. ඔවුන් කියන්න පටන්ගත්තා නුඹලාගේ රාජ්‍යවල පහල වෙන රන්ද්‍රිදී මුතුමැණික් අපිට දෙනවද නෑ. ඒ නිසා අපේ රාජ්‍ය අපේ නගරේට ඇවිල්ල බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්ස. උන්වහන්සේගේ දහතුන් වහන්සේ අයිති අපිටයි. එක දහතුන් වහන්සේ නමක්කත් දෙන්නේෙ නෑ. මේ විදිහට කොසිනාරාවේ මල් රජිදරුවන් කියන්න පටන් ගනිද්දි අනිත් පිරිස දුන්න නැත්නම් යුද්ධ කරනවා කියලා යුධ ප්‍රකාශ කරන්නටේ දන. ඒ වෙලාවෙ ද්‍රෝණ බමුණ කල්පනා කරා බුදුරජාණන් වහන්සේ මහා කාරුණනිික කෙනෙක්. උන්වහන්සේ ඉවසීම ගැන ලෝකේට දේශනාකරපු කෙනෙක් මෛත්‍රිය කරුණාව ගැයි ලෝකේයට දේශනාකරේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ. උන්වහන්සේගේ සාරීරික දහත්තු වන් වහන්සේලා බෙදා ගැනීම පිණිස යම් හේතුවකින් මේ රජදරුවන් අතර යුද්ධයක් ඇති වුණොත් ඒක බුදුරජාණන් වහන්සේටත්වෙන අගෞරවයක්. ඒ නිසා මේ සියලු දෙනාම සමගි කරන්නට ඕනැ කියලා ද්‍රෝන බමුණ ැදිහත් වන. ඒතුනි ද්‍රෝණ බමුණ කියලා කියන්න මේ රජ දරුවන්ට ප්‍රාජකයේ ශිල්ප ශාස්්‍ර ගණ්ඩපු ගුරුවරේ. මේ හැමෝටම ඇසෙන පරිදි ද්‍රෝණ ගර්ජනාවක් කර බොහොම් හඬ නගා හැමෝට මැහෙන්න ගර්ජනාවක් කරනකොට ඒ හඬ ඇහුුණා අර රජ දරුවන්ට. ඒ හඬ ඇහෙනකොටම මේ අපේ ගුරුවරයගේ හඬ නේද කියලා මේ රජදරුවන්ට මේ දෝන බමුණගේ හඬත් එක්ක යම් කිසි දමනියවීමක් සිදෝනා. ඇතිමට දෝන බමුණට පුලුවන් වුණා මේ සියලු දෙනා සමගි කරලා. ධාතුන් වහන්සේලා සමසේ බෙදා දෙන්න හැමෝම එකඟ කරගන්න. මේ සියලු දෙනාගම එකගතාවය මත සර්වච්ඥ්‍ය දහතුන් වහන්සේලා බෙදා දෙන්න කටයුතු තීරණය කරගත්. පිංහතුනේ රන් දෙෙන විවර කරන්න එදා ඒ දේහෙ ආදාහනයෙන් පසුව ඒ රන් දෙන ඇතෙක් පිට තැම්පත් කරලා. පෙරහැරකි නරගෙන පැමිණිලා මණ්ඩපයක් තුළ තැපත් කරලා. ඒ ම්ඩපේ මතදි තමයි ඒ ඒ රජදරුවන් ඒ පිරිසත් සමග සිටිද්දි සමසේ සර්වඥ්‍ය දහතුන් වහන්සේලා බෙදාදීමේ අදහසින් සියලු දෙනාම ඉදිරියේ ්‍රන් දෙන විවර කරන්නට දුන. හරීම පුදුමයි හරිම ආශ්්‍යරය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය තුළ පළවෙනි වතාවට ොත්තපු ඒ සුදු සලුව සිනිදු සලුව පිස්ෙන්නේ නැතු ඒ ආකාරයම පැවතිනවා. හන්සේ වෙන අට ඔතක සිනිදු සුදු සලුවත් ඒ ආකාරයෙන්ම පැවතිලා අනෙක් සලු සියල්ල කපපුලුම් පටලත් පිරිස්සිලාගිහින්. ශ්‍රී දේහයේ සම්මස් නහර මේ සියල් ආදාහනය වෙලා අලුවත් දැලිවත් කිසිම දෙයක් ඉතිරි වෙලා නෑ. මේ සලු දෙක අතරේ සරවච්ඥ දාතුන් වහන්සේලා පමණයි ඉතිරිවෙලා තිබුණේ බුද්ධ අධිෂ්ඨානය මත බිඳී විසිරී කියිය ධාතුන් වහන්සේලා වෙන්න වන්නම තැම් පත් වෙලා තිබුණ. ඒ අතර බුදුරජාණන්හන්සේගේ බුද්ධ අධිෂ්ඨානය මත සරවච්ඥ දහත්තුන් වහන්සේලා බිඳීගේ ආකාරයයේ මෙන්න්්මේස් ආකාරයටයි බෙදිලගිහින් තිබුලි. විශලම සරවඥ දහතුන් වහන්සේලා හැටියට නොබිඳී නොවිසිරී. ඒ ආකාරයෙන්ම පැවතුනා දහතුන් වහන්සේලා හත් නමක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නලල් තලේ හිස්කබලේ ඉදිරි පස කොටස. ඒ ආකාරයෙන්ම පැවතුනා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේගේ වම් අකුදාාතුන් වහන්සේ දකුණු වකුදාාතුන් වහන්සේ. ඒ කැන බෙල්ලේ සිට වම් අත දක්වා තිබෙන වම් උරහිස් සැටේ බෙල්ලේ සිට දකුණු අතදක්වා තිබෙන දකුණු උරහි සැටේ. මේ අකුධාතුන් වහන්සේලා දෙනමත් ඒ ආකාරයම්ම රන් දෙෙන තුළ පැවතුන. ධන්තධාතුන් වහන්සේලා හතර නම සතර දළදා වහන්සේලා ඒ ආකාරයෙන්ම නොබිදී ොවිසිරී පැවතුනා නමුත් ෙන විවර කරනොට සතර දළදාවන්ගෙන් වම් යටි දළදා වහන්සේ රන් දෙෙන තුළ තිබනෙනෑ. ඒකට හේතුව. එදා රන්දනට ගිනි දැල්වෙනකොට මේ චිතකේට ගිනි දල්වපු වෙලාවේ සාරිකපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක් වෙච්ච. කේම කියීන මහරහතන් වහන්සේ. උන්වහන්සේ බොහෝම ඉර්දි බල සම්පන්න. උන්වහන්සේ සියුම් සරීරයක් මවාගෙන්? මේ චිතක ඇතුළට ගිනි දැල් අතරින් ගිහින්. ඒ ශ්‍රී දේහේ වාම යටිදළදා වහන්සේ ඉර්දීෙන් අතටගත් අතට අරගෙන ඇවිදින්. තමන්ගේ පිරිශිශෂ්‍ය ගෝල පිරිසත් එෙක්ක ගිහිල්ල කලින්ගු රටේ ඒ රජතුමාට පැවරුවාමී බුදුරජාණන් වහන්සේගේ යටිවම් දළදා වහන්සේ. සර්වචඥ ධාතුන් වහන්සේ නමක් ජීයමාන බුදුරජාණන් වහන්සේ සේ වැඳුම් පිදුුම් කරගෙන පුද පූජා පවත්තන්. ඉංගතුනි අන්නේ දළදා වහන්සේ තමයි අද මේ වෙනකොටට. ලංකාදීපෙට එදා ධන්තකුමරු හේම මාලා වරගෙන පැමිණිලා මහනුවරශවී දළදා මාලිගාවතුල වැඩසිටිමි මේ ලංකාවාසීන්ගේ පමණක් නොවී ලෝකුවාසී හැම දෙනෙක්කෙම. අප්‍රමාණ පුද පූජාවන් ලබමින් ජීවමාන බුදුරජාණන් වහන්සේසේ අදාපි වැඳුම් පිදුම් කරන මහනුවරශවී දළදා මාලිගායි වැඩසිටින්නේ. එදා කේම මහරහත්තන් වහන්සේ. චිතකයට ගිනි ඇවිලෙනකොට ඉරුදියෙන් චිතක ඇතුළට ගිහින් තමන්ගේ අතට ගත්ත වම් යටි දළදා වහන්සේ. නමු ද්‍රන් දෙන විවර කරනකොට අනිත් සතර දළදා අතර අනිකුත් දකුණු දළදා වහන්සේලා දෙනමත් වම් බුඩු දළදා වහන්සේත් පැවතුනා. අනෙක් සියලුම සර්වචඥ දහතුන් වහන්සේලා ඉතා කුඩා කුඩා කොටස් යටතේ බිඳිලා විසිරිලලා ගිහින් තිබුණ. ඒ අතර ඒ ඒ දහතුන් වහන්සේලා බිඳීග ආකාර ඒ බිඳිල පැවතිච්ච ප්‍රමාණ ඒවගේම ඒ දහතුන් වහන්සේලාගේ වර්ණ හැඩේ පවා ධරමී සඳහන් වෙලා තියනවා. පංගතුනේ බුදුරජාණන් වහන්සේගේ මේ දාතුන් වහන්සේලා බෙදන්න සූදානං වෙච්ච වෙලාවෙ. එදා එතන හිටපු රාජකීය පිරිස මේ දහතුන් වහන්සේලා තැන්පට ්‍රරන් දෙන විවර කරනවත් සමගම හඩ වැලපෙන්නට පටන් ගත්තා අනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය. කොයි තරම් මහාපුොරෂ ලක්ෂණයන්ගේෙන් අලංකාරවත් වෙච්ච ලස්සන ශ්‍රී දේහයක්ද බුදුරජාණන් වහන්සේ සතු පැවතුනි. ඒ ශ්‍රී දේහේ සම්මස් නහර පිලිස්සිලා අද අපේ ඇස් දෙකින් දකිින් ලැබෙන්න්නේමේ ධාතුන් වහන්සේලා පමණයි නොවේද කියලා මේ රජදරුවන් හඩා වැලපෙන්න්න පටන්ගන්නකොට ඩෝන බමනට සිතුල්ලක් ඇතිවනා. මම මේ සර්වඥ්‍ය දාතුන් වහන්සේලා සියල් සමසේ බෙදලා දුන්නොත්. මටවන්දනාමාන කරන්න එක ධාතුන් වහන්සේ නමක් අත් නැතිවෙනවා. මේ හැම දෙෙනෙක් ම හඬා වැලපෙනකොට මේ ප්‍රමාදය අතරින් මමත් දාතුන් වහන්සේලා කීප නමක් මේ අයට හොරින් හඟගන්න ටෝනෙ. අන්නේ සිතුවිල්ලෙෙන් දළදා වහන්සේලා තුන් නම හඟගන්නට අතරගත්තා. අරග එක් දළදා වහන්සේ නමක් තමන්ගේ ජටාාව සඟවාගත්. අනික් දළදා වහන්සේ ඉනේ හඟගත්. ඊළඟ දළදා වහන්සේ අරගෙන හඟගන් හදනකොට බිමට වැටෙන්න්නට ඇති තියෙන්ෙන්නේෙ පාදීෙන් වසාගත්තා කියල තමයි සඳහන්ගන්න සාමාන්‍යෙන් බිමට දාල පාදීෙන් පෑගුව කියෙනෙක් එක පාර්ට අපිට පිළිගන්න විශ්වාස කරන්න අමාරවිමකද සද්ධහවින් මයි මේ දහතුන් වහන්සේ ලා බෙදන්න ඉදිරි පත්තුනේ සමහර වෙලාවට හඟගන් හදනකොට බිමට වැටෙන් නැති. නමුත් මේක අරගෙන වෙනම තැනකින් තියන් හෝ ගන්න හැදුවොත් පේනවයේ නිසා පාදීන් වසාගන්න ඇති. තින් එහෙම අපිට හිතන්න පුළුවන්. කොහොම හරි මේ විදිහට එක් දළදා වහන්සේ නමක් ජටා විහංගගත්තා අනික් දළදා වහන්සේ නේහංග ගත්තා ඊළඟ දළදා වහන්සේ බිමට වැටෙනකොට පාදීන් වසාගත්. මේ විදිහට දළදා වහන්සේලා තුන් නම ්‍රෝන බමුණ අර රජදරුවන්ට හඩා වැලපෙන අයට. ඒ අයගේ ප්‍රමාදී දැකලා ඒ අයට නොපෙනෙන විදිහට සඟවාගත්. නමුත් පංවතුනේ මනුස්සලෝකෙ කාට් නොපෙනෙන්න මේ දළදා වහන්සේලා සඟවා ගත්තාත්. දසදහසක් ලෝකදාාතුලින් පැමිණිච්ච දෙවියන් අහසි පිරිලයිතිරිලා සිටිය. ඒ අතර සක්්‍ර දෙවියන් මේ සිදුවීම දැකලා. රත්තරං කරඩුවක් මවාගෙන් අධිෂ්ඨාන කරල බැලවා මේ දෝණ බමනා ජටාවේ සඟවාගෙන ඉන්න දකුණු දළදා වහන්සේට. වන්දනාමාන කරමින් පුද පූජා පවත්වන්න තරම් මේ ද්‍රෝන බමුණට හැකියාවක් තිබේද. ඊට වඩා දෙවිවරුන්ට මේ දළදා වහන්සේ වෙනුවෙන් පුද පූජා කරන්න ගරු සත්කාරකරන්න පුළුවන්කම තිබෙනවා. සක්‍ර දෙවියන් සියුම් අතක් මවලා මේ ද්‍රෝණ බමුණ ජටාවේ හඟගෙන හිටිය දකුණු දළදා වහන්සේ. ඒ සියුම් අතෙන් අරගෙන රන්කරඩුවයේ තැන්පත් කරගෙන. දෙවියන් සාධකාර දෙමින් තෞති සාදිව ලෝකයට ගිහෙන්. සක්‍ර දෙවියන් මවපු සිලුමිනි මහා සෑහි තුළ දක්කුණු දළදා වහන්සේ ටැම්පත් කරන්නට එෙදනා. පංගතුනී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ ලෝකයේ මුලින්ම චෛත්‍ය ඉදි වනේ උණහන්සේ බුද්ධත්වයට පත්වවෙන්නත් පෙරයි. එදා උන්වහන්සේ ගිහිජීවිතය අතහැරලා මහා අභිනිස්ක්‍රමණය කරපු දවසේ. අනෝමාන අද අස්සලදි කෙස් වැටිය කපල අහසට විසිකරපු වෙලාවෙ. අහසේ පාවෙලා ගිහින් උන්වහන්සේගේ අධිෂ්ඨානය මත අහසේ රැදිච්ච. ඒ බහා බෝසතාණන් වහන්සේගේ කේෂ දහතුන් වහන්සේ අරගෙන ගිහින් තමයි සක්‍ර දෙවියන් සිලුමිනි මහා සෑය මවලා මහා බෝසතාණන් වහන්සේගේ කේෂ දහතු. තෞති සාද දිවියලෝක සිලුමිනි මහාසෑය තැන්පත් කරන්නට දුනේ. අන්නේ සිලුමිනි මහා සෑය තුළයි. බුදුජාණන්හන්සේ පිරිනිවන් පෑමෙන් පසුව ද්‍රෝන බමුණා ජටාාව සංගවාගෙන හිටිය දක්ුණු දළදා වහන්සේ අරගෙන ගිහිෙන් සිලුමිනි මහන්සෑයේ තමයි සක්්‍ර දෙවියන් තැන්පත් කරේ. ඒ වගේ මයි එදා මහාබෝසතාණන් වහන්සේ ගිහිජීවිතය අත හැර ලබිනිස්ක්‍රමණය කරපු දවසේ. ගටීකාර මහාබ්‍රක්්ම දෙවියන් උවහන්සේට අටපිරිකරක් අහසේ ඇැවිත් පෝජා කරගත් අට පිරිකරේ තිබච්ච සිවර පිරිකර ඇඳගෙන උන්වහන්ස ඇඳගෙන හිටිය ිහි වශ්‍රයුගල අතේතියාගෙන අධිෂ්ඨානයක් කරා මම මේ විමුක්තිය කනා යන ගමනේ මට ඒ කාන්ති විමුක්තිය ලැබිය හැකිනම්. මේ ගිහි වස්්‍රයුගල පොලෝට නොවැටේවා අහසේ රැඳීවාකින් අධිෂ්ඨානෙන් අහසට විසිකර. අහසේ පාවෙලාගිහින් අහසේ රැඳෙද්ද ගටීකාර බ්‍රහ්ම දෙවියන්. කරඩුවක තැන්පත් කරගෙන මහා බෝසතාණන් වහන්සේගේ ගිහිවස්වයුගල. බ්‍රහ්මලෝකයේයට අරගෙන ගිහින් බඹලොව සලුමිණින් වහන්සෑයි නමෙන් චෛත්‍යයක් මවලා ඒ බඹලුව චෛත්‍ය තුළ මහා බෝසතාානන් වහන්සේගේ ගිහි පස්වයුගල තැන්පත් කරා. අන්නේ බ්‍රහ්මලෝකයේ මවපු චෛත්‍යය තුළ තමයි මේ දහත්තුන් වහන්සේලා බෙදන වෙලාවෙේ. ඒ බ්‍රහ්ම දෙවිවරු දකුඩු. අකුදාාතුන් වහන්සේ දිවිය ලෝකයට ලැබෙනකොට වම් අකුදාාතුන් වහන්සේ බ්‍රහ්ම දෙවිවරු වරගෙන ගිහි මේ සලුමිනි මහසෑය තැම්පත් කර. වම් අකුදාාතුන් වහන්සේ බ්‍රහ්ම දෙවරු වරගෙන ගිහින්. සලුමිනි මහසෑ තැන්පත් කරනකොට සක්‍ර දෙවියන්ට ඒ දෙවිවරුන්ට ලැබුණේ දකුණු අකුදාාතුන් වහන්සේ දැම්පිංවතුනි මේ කරුණු අනුව ඔබට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ දහතුන් මහන්සේලාගේ දිවි ලෝකට උන්වහන්සේගේ මහා බෝසතාණන් වහන්සේගේ කේෂ දහතුන් වහන්සේලා තැන්පත් සිිලුමිනිි මහන්සෑයයි තුළ දුණු දළදා වහන්සේ දකුණු අකුදාාතුන් වහන්සේ තැන්පත් වනා. බ්‍රක්්මලෝකයේ මහා බෝසතාණන් වහන්සේගේ ගිහිවස්සව ඉවල තැන්පත් සලුමිනිි මහන්සෑය තුළ වම් අකුදාාතුන් වහන්සේ තැන්පත්වුණ. ඒවගේ මයි ද්‍රෝන බමුණ. අර දාතු බෙදන වෙලාවෙ. ඉනේ හඟගත්ත ඒ දළදා වහන්සේ, ගහන්ධාර දේශයෙන් පැමිණිලා ධාතු බෙදන වෙලාව එතන හිටිය. පින් ඇති කෙනෙක් ඉනේ හඟගත්ත මේ දළදාව දැකලා එතනින් අරගෙන ගහන්ධාර දේශයට අරගෙන ගිය බවයි මහා පරිනිබ්භහන සූට් කතාවල සඳහන් වන්න. මේ ධාතුන් වහන්සේලා බෙදන වෙලාවේ මේ මනුස්්‍යයන් දෙවියන් පමණක් නොවී. මේ ධාතුන් වහන්සේලාට වන්දනා කරන්න නාගලෝකයේ නාගනු ජයිසේන කියන්න නාරජුන් පිරිවරාගෙන ඇවිල්ලා කුසිනාරාවේ මළ රජිදරුවන්ගේ උපවර්තන ශල වනෝද්‍යානයේ පිරිලා හිටිය. ඒ වෙලාවෙ මේ ජයසේන කියන නාරජුන්. දෝන බමුණ පාදයෙන් වසාගෙන ඉන්න දළදා වහන්සේ දැකලා. කල්පනා කරා මේ දළදා වහන්සේ අරගෙන ගිහින් නාගලෝකයේ. ධහතු මන්දිරයක් සකස් කරලා වන්දනා කරන්න අපිට පුළුවන්. ජයසේන නාරජුම් මේ පාදයෙන් වසාගෙන හිටිය දෝන බමුණා මේ දළදා වහන්සේ පොළො ඇතුළෙම් අරගෙන පොළො ඇතුලෙම් ඇදගෙන ගිහින් නාගලෝකීට ගෙනහින්. දහතු මන්දිරයක් මවලා රන්රිදී මුතුමැනිි කාදී වටිනා මානික්ක්‍ය වර්ග තැන්ම්පත් කරලා. ඒ මත මේ දළදා වහන්සේ තැන්පත් කරලා. ශෛතයක් හදල නාගලෝකයේ වන්දනා කරන්නට යදුණ. මේ විදියට දහතුන් වහන්සේලා බෙදිලා යනකොට බුදුරජාණන් වහන්සේගේ බිඳී විසිරීගිය දහතුන් වහන්සේලා. මේව ධර්මී හඳන්වන්නේ බින්න දහතුන් වහන්සේලා හැටියට බිඳි ලගේ දහතුන් වහන්සේලා. මේ දහතුන් වහන්සේලාගේ ප්‍රමාණයන් ඒවගේ මේ දහතුන් වහන්සේලාගේ වර්ණයන් ගැනත්. බුද්ධවන්ස පාලිය ඒවගේම මහා පරිණිභානසූට අට්ට කතාව දහතු භජනීය කතා ආදී මේ ග්‍රන්ථ ගණනාවක සඳහන් වෙනවා. පංහතුනේ බුදුරජාණන් වහන්සේගේ ඒ බිඳිච්ච සර්වච්ඥ දහතුන් වහන්සේලා අතර බිඳීගිය දහතුන් වහන්සේලා ප්‍රමාණ තුනකින් යුක්තවයි රන් දෙන තුළ පැවතුනේ. ඒ අතර විශාල් ප්‍රමාණයටට බිඳීගේ සර්වචඥ දහතුන් වහන්සේලා මුම්පියල් ලක් සමානයි කියයනවා. එ ංන් ටේක පියල්ලක ප්‍රමාණයින් යුක්තයි. එවැනි සර්වච්ඥ දහතුන් වහන්සේලා ද්‍රෝන බමුණා. සර්වඥ දහතුන් වහන්සේලා බෙදන්න යොදාගත්ත ට්‍රන් නැලියෙන්, ්‍රන් භාජනයෙන්, පුරෝල පහක තරම් ප්‍රමාණයක් ඒ ්‍රන්දින තුළ පිරිල තිබුණා. ඒවගේ මයි මධධිම ප්‍රමාණයේ සර්ව්ඥ දහතුන් වහන්සේලා කඩ සහල් ප්‍රමාණයෙන් යුක්තයි. එකකැනෙ හල් ඇටයක් දෙකට කැඩූ ප්‍රමාණයින් යුක්තව. සර්වච්ඥ දාතුන් වහන්සේලා මධ්ධිම ප්‍රමාණයෙන් පිරිල තිබුණු. ඒ ධාතුන් වහන්සේලා ්‍රෝන බමුණගේ දහතු බෙදන්න පාවිච්චි කරපු මේ රන් නැලියෙන් පුරෝල පහක තරම් ප්‍රමාණයක් තිබුණා. ඒවගේමයි කුඩා ප්‍රමාණයට බිඳීගේ සර්වජ්ඥ දාතුන් වහන්සේලා අබෑටහික ප්‍රමාණයෙන් යොක්තයි. ත විශාල් ප්‍රමාණයේ සර්ච්ඥ හතුන් වහන්සේලා මුුම්පියන් ලක්හා සමානයි මධ්‍ය ප්‍රමාණයේ සර්වච්ඥ දහතුන් වහන්සේලා කඩ සහල් ප්‍රමාණින් යුක්තයි. කුඩාම ප්‍රමාණයේ සරවච්‍ය දහතුන් වහන්සේලා අබෑට තරම් ප්‍රමාණයෙන් යුක්තයි. එතකොට මේ දහතුන් වහන්සේලාගේ වර්ණ විශාල් ප්‍රමාණයේ සර්වච්ඥ දහතුන් වහන්සේලා රන්වන් පැහැයිෙන් යුක්තව තමයි මේ දහතුන් වහන්සේලා සියල්ලි වර්ණය රන් පැහැයිකින් යුක්තයි. ඒවගේමයි මධ්‍යම් ප්‍රමාණය සර්වච්ඥ දහතුන් වහන්සේලා අ කඩ සහල් ප්‍රමාණයේ සර්වච්ඥ දාතුන් වහන්සේලා මුතු පාටිින් යුක්තව තමයි, රන්දයන තුළ පැවතුනේ. කුඩාම ප්‍රමාණයේ දහතුන් වහන්සේලා සමන් කැකුලු පැහැයිෙන් යුක්තව තමයි පැවතුනේ. දැන් ඔබට මේ වරණ ගැන ඇහනකොට. ඔබ කොහේ ෝ යම් සර්වච්ඥ්‍ය දහත්තුන් වහන්සේ නමක් දැකල වන්දනා කරලා තියෙනවනම් ඔබ මතක්වවෙන්න ඕනෑ. ඒ ම බදුරජාණන්හන්සේගේ දහත්තුන් වහන්සේලා දැකලති නව මෙන්න මේ ප්‍රමාණෙන් යුක්ත මේ වර්ණයෙන් තමයියේ දහතුන් වහන්සේලා පැවතුනේ කියලා. එදා බුදුරජාණන් වහන්සේගේ මේ දහතුන් වහන්සේලා අර භාජනයෙන් පුරෝලත් දෙකක් එ ද්‍රෝණයක් හැටියට හඳුන්නනවා. තමන්ගේ රන් නැලියෙන් පුරෝලක් දෙක බැගෙන්. රජවරු අට දෙනෙකුට ද්‍රෝන අටක් සමසී බෙදලදුන්. ඒ ඒ රජවරු මේ ධාතුන් වහන්සේලා අරගෙන ගිහිල්ලා. තම තමන්ගේ ප්‍රදේශවල චෛත්‍ය අටක් හදලා වන්දනාමාන කරන්නට තුළු. මේ ධාතුන් වහන්සේලා බෙදල අවසන් වෙලා තමන් හගගත්ත දළදා වහන්සේලා තිබෙනවද කියලා බලනකුට දෝන බමුණාට දැනගන්න ලැබුණා එක් දළදා වහන්සේ නමක්කත්නේ. දෝන බමුණට ලොකු දුකක් හනගාටවක් ඇතිවුණම්. පස්සේ හු කල්පනා කරා මට සර්වච්ඥ ධාතුන් වහන්සේලා නැතිවුනත්. මේ ධාතුන් වහන්සේලා බෙදපුරන් නැලිය කොයි තරම් පූජනයද. මම මේ රන් නැලිය රන් භාජනයේ තැන්පත් කරලා චෛත්‍යයක් හදනු. ඩෝන බමුණ මැදිහත්වෙලා ධාතුන් වහන්සේලා බෙදපුරන් නැලිය තැන්පත් කරලා චෛත්‍යයක් හදල වන්දනා කරන්න පටන්ගත්ත. ඒවගේ මයි දහතුන් වහන්සේලා බෙදල අවසන්ඩුනාට පස්සේ තමත් රජදරුවන් පිරිසක් දහතුන් වහන්සේලා ඉල්ලගෙනවා. ඒ වෙනකුට දහතුන් වහන්සේලා සමසේ බෙදලදී අවසානයි. ඒ අයි කල්පනා කරා අපි පරක්ව වුණා අපි ප්‍රමාද වුණා ඒ නිසයි අපිට සර්වච්ඥ්‍ය දහතුන් වහන්සේලා ලබාගන්න බැරිවුදේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහෙ ආදාහනය කරපු තැන මේ සඳුන් දඩවල මේ ආදාහනය වෙච්ච තැන තිබෙන මේ අලු ටික පවා කොයි තරන්නම් පූජනීය. මේ පිරිස බොහෝම ගෞරවයෙන් අර අලුටික එක්ැස් කරෙනගිහිෙන්. තමන්ගේ රාජ්‍ය තුළ මේ අලු තැම්පත් කළ චෛත්‍යයක් හැදවා. ඒ චෛත්‍යයදා අංගාරව චෛත්‍ය නමින් හඳුන්න්නට ඒ දන. මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේගේ පිල්නවන් පෑමත් සමගම චෛත්‍ය දහයක් එදා දමදව් තලේ නිර්මාණය වුණ. සර්වචඥ දහතුන් වහන්සේලා ද්‍රෝණය බැගින් සමසේ බෙදලදුන්නට පස්සේ. ඒ ඒ රජදරුවන් ද්‍රෝණය බැගින් දහතුන් වහන්සේලා තැන්පත් කරපු චෛත්‍ය අටකුත්. දෝන මුණාවිසින් ධාතු බෙදපු රන් නැලිය තැන්පත් කරලා එක චෛත්‍යකුත්. ධාතු බෙදල අවසන් වනාට පස්සේ දහතුන් වහන්සේලා ලබා ගැනීමේ අදහසින් පැමිණි පිරිස. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහෙ ආදාහනය කරපු තැන තිබිච්ච අලු ටික එකතුකරගෙන ගිහිලයේ අලු තැන්පත් කරලා එක චෛත්‍යයකුත් ආදී වසයෙන් චෛත්‍යය දහයක් එදා දඹදිව බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පැෑමත් සමගම ද වුණා. පිහතුනී මේ විදියට ධාතුන් වහන්සේලා බෙදීමේ ඒ කටයුතු අවසන් හුනාට පස්සේ. මහාකාශ්‍යප මහරහත්තන් වහන්සේගේ ප්‍රධානත්තය පන්සීයක් මහරහත්තන් වහන්සේලා එකතු වෙලා අජාසත්ත රජතුමාගේ රාජ ජනුග්‍රහයි යටතේ පළවෙනි ධර්ම සංගායනාව සිදුකරන්නට දනක්. බුදුරජාණන් වහන්සේ පිළිනිවන් පාල මාසතුනක් යන තැන මේ ප්‍රථම ධර්ම සංගායනාව සිදුකරා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලුම ධර්ම කොටස් මෙන්න ධර්මය මෙන්න විනේ මෙන් අභිධර්මය ආදී වසේ. මේ ධර්මවි මේ සියල්ල එක ඒක රාශීකරලා අනාගත පරපුරවෙනුවෙන් ආරක්ෂා කරන්න මහරහතන් වහන්සේලා පන්සය නමක් මූලිකත්තය අරගෙන. ධර්ම සංගායනාකර ලබුද් ාස්නය ස්ථාපිත කරන්නටේ දනක්. මේ ධර්මය තම තමන්ගේ ශිෂ්‍ය පරම්පරාාවල්ලට අනාගතයේ කටපානමින් දරාගෙන අනාගතේයට අරගෙන යන්න. ඒ ඒ රහතන් වහන්සේලාට පැවරවා. මේ විදියට ධර්ම සංගායනාව කටයුතු අවසන්තරල මහාකාශ්‍යප මහරහතන් වහන්සේ භාවනා කරන ගමන් සමාපත්තයකට සම වැදිලා. අනාගතයේ දිහා උන්වහන්සේ දිවැසින් බැලුවා බුදුරජාණන් වහන්සේගේ සාරීරික දහතුන් වහන්සේලා ඒ ඒ රජදරුවන්ට සමසේ බෙදල දුන්න ඒ මේ දහත්තුන් වහන්සේ අරගෙන ගිහිල්ලා දඹදිව චෛත්‍ය අටක් කිදි කර. මේ දහතුන් වහන්සේලාට අනාගතයේ හානියක් සිදවෙයිද. යම්කිසි උපන්ට්‍රවයක් අන්‍ය තීර්තක රජවරුන්ගෙන් හරි මේ ධාතුතැන් පත්් චෛත්‍යවලට හානියක් සිදුවවෙයි ද කියලා උන්වහන්සේ දිවසින් බලනකොට. මහාකාශිප මහරහතන් වහන්සේ දැක්ක අනාගතේ මිත්‍යා දුෘෂ්ටික රජවරු බලවත්වෙලා. දඹදිව ඒ අයි රාජ්‍යන් අත්පත් කරගෙන මේ ධාතු තැන්පත් චෛත්‍ය විනාසකරල දහතුන් වහන්සේලා දහානි සිදුකරන කාලයක් එෙනවා. ඒනිසා මේ දහතුන් වහන්සේලා ආරක්ෂා කළ යුතුයි. මහාකාශව මහරහත්තන් වහන්සේ මේ සිදුවීම අජාසත්ත රජතුමාට දැනුන් දුන්නා රජතුමනේ බුදුරජාණන් වහන්සේගේ මේ සාරීඩික දහතුන් වහන්සේලා. ේෙදා දීපු සාරීරිික දාතුන් වහන්සේලා යලි එකතු කරලා. රාමගාම නගරේ කූලි රජදරුවන්ට දීපු ඩෝන ඇර. මේ ධාතුන් වහන්සේලා ඩෝන හතක්ම ආපස් එකතු කර ගත යුතුයි. එකතු කරලා පොළොව ඇතුළේ ආරක්ෂිතව චෛත්‍යයක්හදලා අවුරුදු දෙසිියගානක් යනස්තෙක් පොළොව ඇතුළේ කාටවත් හොයාගණ්ඩ බැරිවිදිී ආරක්ෂිතව මේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කළ යුතුයි. ඒ වෙලාේ ජාසත්්‍ය රජතුමාකව ස්වාමේනී මේ ධාතුන් වහන්සේලා දැම් බෙදලදීලා ඒ ඒ රජදරුවන් තමන්ගේ රාජ්‍ය ප්‍රවල චෛත්‍ය හදල වන්දනා කරන මේ ධාතුන් වහන්සේලා ආය මත් ඉල්ලන්න ගියොත් මේ අය අපි එක්ක යුද්ධ කරයි ඒ වෙලා මහාකාශව මහරහත්තන් වහන්සේ කිය නො රජතුමන ධාතුන් වහන්සේලා අරගෙන ඒම අපිප්ට බහරයි අපේ රජදඩුවන් දැනුවත් කරලා ඒ දහත්තුන් වහන්සේලා ඒ චෛත්‍යවලින් ඉර්දීෙන් ලබාගන්න. මේ ධාතු තැන්පත් කරන්න ආරක්ෂිත තැනක් සකස්කිරීම ඔබට බාරයි. ඒ වෙලා අජාසත්ත රජතුමා මහරහතන් වහන්සේලාගේ උපදෙස් පරිදි. උන්වහන්සේලා පෙන්නපු තැනක පොළොව ඇතුළට හාරලා. ඉතාම ආරක්ෂිත විදිහට පොළොව ඇතුළේ දාතු නිදන් කරන්න තැනක් සකස් කර. මහා කාශිව මහරහත්තන් වහන්සේ ඒ ඒ ධාතුූ බෙදලදීපු රජදරුවන් දැනුවත් කරලා. ඒ අයට වන්දනාකිරීම පිණිස ධාතුන් වහන්සේලා ස්වල්පයක් ඉතිරි කරලා අනිෙක් දහතුන් වහන්සේලා ඒ සියල් බෙදාදීපු ධාතුන් වහන්සේලා ඩ්‍රෝනාටෙන්ංක්, ප්‍රාමගාම නගරේ කෝලි රජදරුවන්ට බෙදාදීපු දාතු ද්‍රෝණි ඇර, ඒ ධාතු ද්‍රෝන හත මාරගෙන පැමිණිලා. රජාසත්්‍ය රජතුමා මහරහතන් වහන්සේලාගේ උපදෙස් පරිදි. පොළොව ඇතුලේ ආරක්ෂිතව ධාතු තැන්පත් කරන්න සකස්කරපු තැන මේ දහතුන් වහන්සේලා ්‍රෝන හත තැන්පත් කරඩු හතක් පිහිටවල ඒ තුළ මහරහතන් වහන්සේලා පහන් දල්වල. මල් පූජා කරලා සුවද ගල්වල අධිෂ්ඨානයක් කරා මේ චෛත්‍ය විවෘථ කරලා අනාගතයේ ධර්මාශෝක නම් රජ කෙනෙ. මේ දහත් උන් වහන්සේලා ලබාගෙන් අසූහාරදහසක් වෙහෙර විහාරවල ධාතු තැම්පත් කරනවා. එතෙක් මේ පූජාකරන මල් පර නොවේවා. සිංහතල් දමපු පහන් දල්වලා මේ පහන් එතෙක් නොනිමේවාකන අධිෂ්ඨානයෙන් මේ ධාත් තැම්පත් චෛත්‍යය වහලා ආවරණය කරලා. දෙවියන් ආරාධනයක් කරා කිසිම කෙනෙකුට මෙතන්ට ලංවෙලා මේ චෛත්‍ය බිඳලා. ඔොළොව හාර ලවත් මේ චෛත්‍ය බිඳලා මේ ධාතුන් වහන්සේලා ගන්න බැරිවෙන විදිී ආරක්ෂාවත් ආරක්ෂිත ක්‍රමයක් දෙවියන්ගේ ආනුභාාවන් මෙතන ඉදි කරන්න. සංක්‍ර දෙවියන් විශ්කර්ම දෙවියන්ට මේ පැවරූ බව සඳහන් වෙනවා. ඒ වෙලාවෙේ දෙවියන්ගේ දේවානු භාවෙන්. ඒ ධාතුන් වහන්සේලා පොළොව ඇතුළේ ආරක්ෂිතව තැම්පත් කරපු තැන වාල සංගටක නමින් යන්ත්‍රයක් මැව්ව දෙවිවරු. මේ අන්ත්‍රේ ගැන ධර්මය සඳහන් වෙන්නේ එකම ඇනයකින් සකස්වෙච්ච හතර වටේට කඩු කරකැවෙන යන්ත්‍රයක් හැටියටයි දෙවියන් මේක මවලතියෙන්. කිසිම කෙනෙකුට ලංවෙන්න පුළුවන්කමක් නෑ ස්වෑංක්‍රීව කඩු වගේ දෙපැත්ත කැපෙන තිවුණු ආවිද කරකැවෙන යන්ත්‍රයක්. මේ අන්ත්‍රය උඩින් මවල ඊට උඩින් පොළොවෙයි ආවරණයක් දාලා කාටවත් හොයාගන්න බැරි විදිහට එතන වහලා සකස්කර. මේ විදිහට මේ පොළොව ඇතුළි දහතුන් වහන්සේලා ආරක්‍ෂාකරකු තැන අවුරුදු දෙසිය ගානකට පස්සේ. තුංගනි ධර්ම සංගායනාවෙන් පස්සේ. එදා මුොග්ගලී පුද්‍රතිස්ස මහරහත්තන් වහන්සී උපදෙස් පරිදි තමයි ධර්මාසෝක රජතුමා. බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ සද්ධාවකට පැමිණිලා ධර්මාසක රජතුම අධිෂ්ඨානයක් ඇතිකරගත් තම් ම බුදුරජාණන් වහන්සේගේ ධර්මස්කන්දය අසූහාර දහසක් නම්. මේ දඹදව තලය තුළ අසූහාර දහක් වෙහෙර විහාර ඉදි කරනවා. ධර්මාසුවක රජතුමා තමන්ගේ රාජ්‍ය බලය යොදවලා මුළු දඹදිී වසූහාර දහසක් විහෙර විහාරස්ථාන ඉදිකර. ඉදිකරලා එකම දවසක මේ සියලු වෙහෙර විහාරස්ථානෝල චෛත්‍යවල දාතුන් වහන්සේලා තැම්පත් කරන්න කටයුතු සංවිධානය කරලා. මහරහත්තන් වහන්සේලා මුණගැහිලා. දැනුන්දුන්න ස්වාමීෙන් ස්වාමීනේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අසූ හාරදහසක් වෙහෙර විහාරස්ථාන මම ඉදි කරා. මේ අසූ හාර දහසක් වෙහෙර විහාරවල දහතු තැ චෛත්‍යවල දාතුන් වහන්සේලා තැම්පත් කිරීමට දහතුන් වහන්සේලා ලබාදෙන්. අන්නේ වෙලාවේ මහරහතන් වහන්සේලා ඒ බුද්ධ අධිෂ්ඨාන දහතුන් වහන්සේලා ආරක්‍ෂාකරපු ආකාරමයේ සියල්ල උන්වහන්සේලා දිවසිම් බලලා. මහාකාශව මහරහත්තන් වහන්සේ අජාසත්්‍ය රජතුමාගේ උපකාර ඇතුව. පොළොව ඇතුළේ මේ දහතුන් වහන්සේලා ද්‍රෝන හතක් තැන්පත් කරලා තිබිච්ච. වාල සංගටක කියෙන මේ අන්ත්‍රේ තිබ්බ තැන උන්වහන්සේලා දිවසින් දැකලා. මෙතනට ඇවිත් මේ තැන විවෘත කරලා දෙවියන්ට ආරාධනනා කරලා අරු. අඩුක්හරකැවෙන මේ වාල සංගටක කියන යන්ත්‍රය ක්‍රියාවිල හිත කරවල. ඒ දහතු ්‍රෝන හත මරගෙන ධර්මාසෝක රජිතුමාගේ ඒ උපදෙස් පරිදි. අසූහාර දහසක් විහර විහාරවල ධාත් තැම්පත් කරන්නට ය දුණ. පිංහතුනයේ වගේමයි මහාවන්සේ යාදී ග්‍රන්ථවල සඳහන් වෙනවා. මෙහිදු මහරහත්තන් වහන්සේ ලංකාවට වැඩම කරාට පස්සේ මේදුු මහරහතන් වහන්සේ සුමන සාමනේර කියන මහරහතන් වහන්සේව දඹදිව තලේට පිටත් කරා. බුදුරජාණන් වහන්සේගේ සර්වච්ඥ දහතුන් වහන්සේලා ඉල්ලගෙන එන්න. ඒවෙලාේ ධර්මාසෝක රජතුමා බුදුරජාණන් වහන්සේ දානි වලඳපු පාත්තරයට සර්වච්ඥ දාතුන් වහන්සේලා පුරවල සුමන සාමනේරයන් වහන්සේගේ අතට පත්කරා ඔබෝහන්සේ මේ දහතු සහිත පාත්තරය අරගෙන ගිහි. දේවානම් පෙතිස්ස රජතුමාගේ අතට පත්කරලා ඉල්ලි මක්කරන්න මම දඹදී වසූහාර දහක් විහෙර විහාර හදලා දහතු තැන්පත් කරා. මේ ලංකාදීපෙත් යොදුනක් යොදුනක් පාසා චෛත්‍ය හදලා. බෙහෙර විහාර ඉදි කරලා මේ ධාත් තැම්පත් කරන්න කියලා ඉල්ලි මක්කරලා. බුදුරජාණන් වහන්සේ ධානිවලඳපුපින් පාත්තරයට සර්වච්ඥ ධාතු පුරවල ලංකාවට යොකු බව. ඉතිහාස ග්‍රන්ථ ගණනාවකම සඳහන් වෙලා තියෙන්. මෙන්න මේ විදියට තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු සර්වච්ඥ ධාතුන් වහන්සේලා බෙදීගිය. මහාකාශිප මහරහත්තන් වහන්සගේ උපදෙස් පරිදි ධාතුන් වහන්සේලා ද්‍රෝන අටෙන් ්‍රෝන හතක් පුොළොව ඇතුළේ ආරක්‍ෂා කරල තැන්පත්කරි, ඒ ධාතුන් වහන්සේලා ධර්මාසක රජතුමා ලබාගෙන විහෙර විහාරවල ධාතු තැන්පත් කරි ඔන්නො යාආකාරයටයි. තැංගබට හිතෙන්න්න පුළුවන් ඇයි මේ ධාතුන් වහන්සේලා ද්‍රෝන අට ද්‍රෝන හතක් පමණක් ආරක්ෂාකරී. එදා අජාසත් රජතුමා මහාකාශිප මහරහත්තන් වහන්සේගේ මේ කාරණය විමසනකොට. මහා කාශප් මහරහත්තන්හන්සේ අජාසත්ත රජතුමාටිකකින රජතුමනි. ්‍රාමගාම නගරයේ කෝලිය රජදරුවන්ට බෙදාදීපු දහතු ඩෝනය අපි අමුතුුවෙන් ආරක්ෂා කරන්න කටයුතු කළ යුතු නෑ. ඒ ධාතු ඩෝනය අනාගතයේ ඔය චෛත්‍ය බිඳිලා නාගලෝකෙට නාගයන් ඒ ධාතු ඩෝනය අරගෙන ගිහින්. නාගලෝකයේ අවුරුදු ගණනාවක් ආරක්ෂාවෙනෝ. ඒ වගේමයි රාමගාම නගරේ කෝලි රජදරුවන්ට ලබාදීපු ද්‍රෝනේ අනාගතයේ ලංකාදීපේ දුට ගැමුණු නම් රජකෙනෙක් පහළ වෙලා. ඒ නාගලෝකයේ තියන දහතුන් වහන්සේලා ්‍රෝනේ ලංකාදීපෙයට අරගෙන පැමිණිලා ස්වර්ණමාලි නමින් චෛත්‍යයක් ඉදි කරලා මේ ධාතුන් වහන්සේලා ද්‍රෝනේම තැන්පත් වෙන. ඒ නිසා අපි අමුත්වන්ඒ දහතුන් වහන්සේලා ආරක්ෂකරන්න කටයුතු කළ යුතු නෑ කියලා. එනිසා පිංගතුනි මෙන්න මේ ආකාරයට තමයි බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව ධාතුන් වහන්සේලා බෙදිලගේ. දැන් අපි බලමු අද මේ වෙනකොට මේ ලංකාදීපයයින් අපිට බුදුරජාණන් වහන්සේගේ ඒ සාරීරික දහතුන් වහන්සේලා කොයි විදිහටද ලැබිලතියෙන්. පින්ගතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ විශාලම සර්චඥ ධාතුන් වහන්සේලා අතර. ලලාට ධාතුන් වහන්සේ නලල් තලෙ, සේරුවාවිල මංගල මහා චෛතරාජාණන් වහන්සේ තුළ තැන්පත් වෙලා අද වැඩසිටිනවා මේ ලංකාදීපය තුළ. බුදුරජාණන් වහන්සේගේ විශාලන්ම ධාතුන් වහන්සේලා වන දකුණු අකුධාතුන් වහන්සේ දිවියලෝකයේ සිලුමිනි මහසැයි තිබිලා මෙහිු මහරහත්තන් වහන්සගේ ඉල්ලීම මත සුමන සාමනයට මහරහත්තන් වහන්සේ ලංකාවට වඩම්මගෙන පැමිණිලා. අනුරාධපුර තුූපාරාම චෛත්‍යයේ තැම්පත් කරලා දක්කුණ වකුදාාතුන් වහන්සේ අද මේ ලංකාදීපෙ වැඩසිටිනෝ. බුදුරජාණන් වහන්සේගේ සතර දළදාතරින් මහනුවර ශ්‍රී දළදා මාලිකාවේ කේම මහරහත්තන් වහන්සේ ඉරුදධියෙන් අධිෂ්ඨාන කර අතට ගත්ත වම් යටි දලදා වහන්සේ වැඩසිටිනෝ. ඒවගේම නාගලෝකයේයට ජයසේන නාරජු අරගෙන ගිය ඒ දලදා වහන්සේ අද ස්ෝමාවතයේ චෛතතිරාජාණන් වහන්සේ තුළ තැන්පත් වෙලා මේ ලංකාදීපෙ වැඩසිටිනු. ඒවගේම අනෙකුස් සර්වච්ඥ දහතුන් වහන්සේලාගේ. ද්‍රෝණයක් සර්වච්ඥ දහතුන් වහන්සේලා යිදා රාමගාම නගරයේේ කෝලි රජදරුවන්ට ලබාදීපු ධාතු ද්‍රෝනේ මද ස්වර්ණ මාලි චෛත්‍ය තුළ තැන්පත් වෙලා අනුරාධපුර රුවන්වැලින් මහන්සෑය තුළ වැඩසිටිනවා. මේ විදියට ධාතුන් වහන්සේලා විශාල දහතුන් වහන්සේලා ප්‍රමාණයක් පමණක් නොවී. බොහෝ චෛත්‍යවල බොහෝ ධාතු මන්දිරවල ධාතු කරන්ඩ තුළ මේ ලංකාදීපයේ බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේගේ අනෙකුස් සාරීරිික දහත්තුන් වහන්සේලා නොයේ ප්‍රමාණවලින් වැඩසිටිනෝ. එනි සාපින්ංගතුන මේ ලංකාදීපයේ කියලා කියන්නේ. ධාතුම් මන්දිරයක් වගේ රට. ඔබ බොහෝම වාසනාවන්තයි. ඔබට බුදුරජාණන් වහන්සේගේ බුද්ධාධිෂ්ඨානය මත විසිරේගේ සර්ච දහත්තුන් වහන්සේලා විශාල් ප්‍රමාණයක්. මේ ලංකාදීපයේ දැකගන්න වැදුම් පිදුම් කරන්න වාසනාව ලැබිල තියනවා. පින්වතුනේ අට්ට කථාවක සඳහන් වෙනවා. යම් තැන කබෑටයක ප්‍රමාණය හෝ සර්වච්ඥ්‍ය දහතුන් වහන්සේ නමක් වැඩසිටී නම්. එතන ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩසිටිනවා හා සමානයිකේ.